කොච්චර මහන්සි වුණත් කොච්චර වර්ක් අවුට් කළත් කොච්චර මීල් ප්ලෑන් ෆලෝ කළත් ඔයගලන්ට ඕන රිසල්ට් එක තාම හම්බුනේ නැද්ද? එහෙනම් මේ පුංචි ටිප් එක බලලා ඉන්න. අපි කොච්චර එක්සර්සයිස් කරත් කොච්චර මීල් ප්ලෑන් ෆලෝ කළත් අපි හරියට අපේ ඇඟට ඕන කරන නිින්ද හරියට ඇඟට දෙන්නේ නැත්නම් අපි කරන කිසිම දෙයකින් ඇති වැඩක් නැහැ. ඒකට හේතුව අපි දැන් බලමු. සාමාන්‍ය දවසකට පැය 6ත් 8ත් අතර ප්‍රමාණය නිදා ගන්න කියනවා. විශේෂයෙන් සෙල්ලම් කරන අය, මසල් බිල්ඩින් කරන අය, ෆැට් ලොස් කරන අය විශේෂයෙන් පැය 6ත් 8ත් අතර ප්‍රමාණය අනිවාර්යෙන් නිදා ගන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ කරන කිසිම දෙයකින් ඇති වැඩක් නැහැ. ඒකට හේතුව ඇවිල්ලා අපි නිින්දෙදි තමයි අපේ මාස රිකවර් වෙන්නේ. ඒ කියන්නේ අපි වර්ක් අවුට් කරලා අපි බිල්ඩ් කරගන්න හදන මාසල්ස් රිකවර් වෙන්නේ අපි හරියට නිදාගත්තට පස්සේ. රිකවර් වෙනවා කියන්නේ අපේ ඇඟේ තියෙන හෝමෝන්ස් ඔක්කොම නිින්දෙදි බැලන්ස් කරනවා. විශේෂයෙන් ටෙස්ටොස්ටරෝන්, IGF-1 කියන හෝමෝන්ස් දෙක අපිට විශේෂයි. මොකද ඒ හෝමෝන්ස් දෙක තමයි අපේ ඇඟේ මසල් බිල්ඩ් කරන්න, මසල් ඩිවලොප් කරන්න, එහෙම නැත්නම් අපේ ග්‍රෝත් හෝමෝන් එකක් විදියට ක්‍රියා කරන්නේ ඒ හෝමෝන්ස් දෙක. ඉතින් විශේෂයෙන් ටෙස්ටොස්ටරෝන් වගේ හෝමෝන් එකක් අපිට අපේ නිදා අපේ නිින්දත් එක්ක තමයි ඒ ටෙස්ටොස්ටරෝන් හෝමෝනේ ක්‍රියා කරලා අපේ ඇඟ ඇතුලේ අපේ මසල් බිල්ඩේ ග්‍රෝත් එකට බලපාන්නේ. හන්සෙලා වර්ක් අවුට් කරලා අපිට අවශ්‍ය කරන විවේකේ හරියට හම්බුනේ නැත්නම් එහෙම අපේ ඇඟ දුර්වල වෙනවා. ඇඟ දුර්වල වෙනවා කියන්නේ අපේ ඇඟේ තියෙන ශක්තිය හීන වෙනවා. ඒ වගේම අපේ ඇඟ ඒ කියන්නේ අපිට කම්මැලි වෙනවා. අපේ ඇඟ ගොඩක් කම්මැලි වෙනවා. ඒකෝ කම්මැලි වුණාට පස්සේ අපිට ආයි වර්ක් අවුට් එකක් කරන්න තරම්වත් හිත දෙන්නේ නැහැ. ඒ මොකද අපේ ඇඟ මහන්සි වෙලා ඉන්නේ. ඒ මහන්සි වෙලා තියෙන තරමට අපේ ඇඟට අවශ්‍ය කරන රෙස්ට් එක දීලා නැහැ. ඉතින් හරියට රෙස්ට් එකක් නැතුව අපි එක්සර්සයිස් කරන එකනොයි ඒ කියන්නේ වර්ක් අවුට් කරන එකෙන් වෙන්නේ අපේ මසල්ස් තවත් ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙලා ඒ මසල් රිකවර් වෙන්න අපි අවස්ථාව දෙන්නේ නැතිකොට වෙන්නේ ඒ ඩැමේජ් වූ මසල්ස් එහෙම්මම නැති වෙලා යනවා. ඒ කියන්නේ අපි කොච්චර වර්ක් අවුට් කළත් අපේ මසල් එකේ ඩෙවලොප්මන්ට් එක ග්‍රෝත් එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. නිින්ද කියන එක ෆැට් ලොස් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට වැදගත් වෙනවා. මොකද නිින්දෙදි අපේ ඇඟේ අනවශ්‍ය ෆැට් එක එහෙම නැත්නම් අනවශ්‍ය මේදය ගොඩක් අඩු කරනවා. ඒ කියන්නේ නිින්ද අපි නොකොඩවා නිදා ගන්න පැය 6ත් 8ත් අතර ප්‍රමාණය මගින් අපිට අපේ ඇඟේ තියෙන ෆැට් එක අඩු කරලා අපේ ඇඟ ලස්සන ෂේප් එකකට මේන්ටේන් කරගෙන යන්න නිින්ද ගොඩක් වැදගත් වෙනවා. මම අන්තිමනත් කියන්නේ අපි එක්සර්සයිස් කරනවා වගේම වර්ක් අවුට් කරනවා වගේම අපේ ඇඟට අවශ්‍ය කරන රෙස්ට් එක හරියට දෙන්න. නැත්නම් අපි කරන කිසිම දෙයකින් ඇති වැඩක් නැති වෙයි. එහෙම කරගන්න එපා. අපි වැය කරන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන නම් ඔයගොල්ලෝ ඒ වැය කරන කාලෙට වටිනාකමක් දෙන්න ඕන නම් අනිවාර්යෙන් ඒ රෙස්ට් එකක් දෙන්න ඇඟට. එතකොට ඔයගලන්ට ඕන කරන රිසල්ට් එකයි මසල් බිල්ඩ් එක, ග්‍රෝත් එක, ඒ වගේම ඇඟ ෂේප් කරගන්න කැමති අයට ඇඟ ෂේප් වෙන එක, ඒ හැම දෙයකටම මේක මේ අද මම ඔයගලන්ට කියන මේ ටිප් එක ගොඩක් වැදගත් වෙයි. එහෙනම් මේ වීඩියෝ බලලා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවනම් අපි ලයික් කරන්න, subscribe කරන්න, ඒ වගේම හැමෝටම දෙයක් ගන්න ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ ආයි හම්බ වෙනවා.